දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය. අපේ රට මේසා විශාල අගහදයකට ඇද වැටිලා තියෙන්නේ ඇත්තටම දේශපාලනඥින්ට ඇති බිය නිසායි. දේශපාලනඥින්ට ඇති ගැති බව නිසායි. මේ රට හදන්න පුළුවන් මේ දේශපාලන පවුල් කිහිපයකට කියලා විශ්වාස කරන නිසායි. අවුරුදු 30 40 45 පාර්ලිමේන්තුව නියෝජනය කළ රනිල්ට මහින්දලට දිනේෂ්ලට විතරයි මේ රට හදන්න පුළුවන් කියලා හිතන වහල් මානසිකත්වය. සජිත්ගේ තාත්තා කළ දේවල් දිහා බලලා සජිත් තමයි හොඳම කියලා හිතන හින්දායි. අනුරලාගේ 71 88 89 දිහා බලලා අපොයි ආවොත් ඉවරයි කියලා හිතන නිසායි. ගෙදර ගිහින් හිටියත් චන්ද්‍රිකා ආවනම් මරු කියලා හිතන අය ඉන්න නිසායි. අප තවමත් විවෘත මනසකින් අපේ රටේ දේශපාලනයේ කියවන්නේ නැති නිසායි මේ කල අපට ගිහින් තියෙන්නේ. අපේ රටේ විනාශය හා බැඳුණු නිලධාරින්ව ඉහළ තනතුරුවලට පත් කරන විට අධිකරණයටවත් යන්න අදටත් අප අසමත් නිසායි මේ තත්ත්වය උදා වෙලා තියෙන්නේ. ඒ වගේම රටට හෙන ගැහුවත් අපේ දරුවන්ගේ අනාගතයේ කුඩුපට්ටම් වුණත් කමක් නැහැ කියලා හිතන මිනිසුන් ඉන්න නිසායි. අදත් දූෂණයට වංචාවට හොරකමට මැරකමට එරෙහිව එක තැනක හිටගන්න බැරි වුණු මාධ්‍ය නිසායි. ගෞතම බුදුරජාණන් වහන්සේ වෙනුවට හිට්ලර්ව ඉල්ලන අය ඉන්න හින්දායි. මෙකී නොකී හේතු රාශියක් නිසා අපේ රට ලෝකේ බංකොලොත් රට බවට අද පත්ව කඳුළු සලනවා. මේ රට මේ විනාශයට ඇදලා දාපු කණ්ඩායම කවුද කියලා දැන දැනත් වගේ වගක් නැතුව ඉන්න වයිවර්ණ පුරවැසියනුත් මේකට අනිවාර්යයෙන්ම වගකිව යුතුයි. අදත් අප කියන්නේ ගාලු මෝදර තරුණ අරගලය නොවන්නට අපේ දේශපාලන නඩය එක් අඩියක්වත් පස්සට ගන්නේ නැති බවයි. දැන් අඩුම ගානේ මේ දේශපාලන නඩයට අඩියක් පස්සට ගන්නට සිදුවුනේම මේ තරුණ නැගිටීම සබව කිව යුතුමයි. දැන් මේ රට බංකොලොත්. මෙතනට රට වැටීමට ආසන්න හේතු ටික එකින් එක ලියන්නම්. දැන්වත් ආසන්න හේතු ටික සාධාරණ මනසින් තේරුම් ගන්න. මේ හොර නඩේ විනාශ කර ඇත්තේ ඔබෙත් මගෙත් අනාගතය විතරක් නෙවෙයි. උපදින්නට ඉන්න දරුවන්ගේ අනාගතයත් මේ හොර දේශපාලන නඩය විනාශ කරමින් ඉන්නවා. පසුගිය කෝප් කමිටුවට ඇහුම්කන් දෙන්න සභාපති චරිත හේ රත්න වත්මන් මහබැංකු අධිපතිතුමත් එතන හිටියා. අපේ රටේ ණය ගෙවීම පිළිබඳ ප්‍රශ්නයක් ඇතිවේගෙන එනවා. ණය ගෙවා ගන්න අමාරු වෙනවා කියලා මුලින්ම දැනගෙන තියෙන්නේ 2020 අවුරුද්දේ මාර්තුවල. 2020 මාර්තුවල තමයි මුලින්ම දැනගෙන තියෙන්නේ. ඒ කියන්නේ අවුරුදු දෙකකට පෙර. එදා මහබැංකුවේ ඉහළ නිලයක් දැරූ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා තමයි IMF එකත් එක්ක එදා තාක්ෂණික සාකච්ඡා පවත්වලා තියෙන්නේ. IMF එක 2020 මාර්තු අප්‍රේල් වල මොනවද ලංකාවට කියලා තියෙන්නේ? වහාම ණය ප්‍රතිව්‍යුහගත කරන්න, ජාත්‍යන්තර උපදේශක සේවාවක් ගන්න කියලා එදා IMF එක, මේ කියන්නේ මීට අවුරුදු දෙකකට පෙර යෝජනා කරලා තියෙනවා. මේ වාර්තාව මුදල් අමාත්‍යාංශයේ හරහා අන්තිමට නතර වෙලා තියෙන්නේ එදා කාගාවද? මහබැංකු අධිපති මුදල් ඇමති ගාව. කවුද මේ කණ්ඩායම? වර්ෂ 2020 මුදල් ඇමති කවුද? එදා අගමැති ලෙස කටයුතු කළ මහින්ද රාජපක්ෂ. 2020 මහබැංකු අධිපති කවුද? WD ලක්ෂ්මන්. 2020 මුදල් අමාත්‍යාංශ ලේකම් කවුද? SR ආටිගල. 2020 ජනාධිපති ලේකම් කවුද? PB ජයසුන්දර. දැන් මේ නම් ටික සියල්ලම ඔය කෝප් කමිටුවේදී නම් වශයෙන් හෙළි නොවුනත් කතාව ආපස්සට ගෙනිච්චාම මේගොල්ලෝ තමයි වග උත්තර කාර්යෝ. අහලා බලන්නකෝ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහත්මයා කෝප් කමිටුවේදී කියපු මේ කොටස. ජාත්‍යන්තර මුදල් මුදලේ මත එතුමුනේ ඒගොල්ලෝ කරා ඩෙට් සස්ටේනබිලිටි ඇනලිසිස් කියන එක තමයි මුලින් පළවෙනි ඉන්ස්ට්‍රුමන්ට් එක උල්ගන්නේ. ඒක කරලා බලලා කියනවා අපේ ණය යම්කිසි ආකාරයක ඒගොල්ලන්ගේ ඇසම්ෂන් එක අනුව ඉදිරි අවුරුදු පහ තුළ ඩෙට් සස්ටේනබල් නෑ කියන නිගමනයකට ඒගොල්ලෝ ආවා. ඒ ෆයිනෑන්ෂල් ඇඩ්වයිසර්ස්ලා අපොයින්ට් කරන්න ඕන කියන යෝජනාව අරගෙන ආවා. ඒ මතය පැහැදිලිව දැනුම් දුන්නා. මම ගත්ත උදාහරණ දැනගත්තා. ඒ කාලේ හිටපු බණ්ඩාර මේ
ජනාධිපති ලේකම් තමයි ප්‍රධාන වශයෙන් තීරණ ගත්ත වෙලාවේ. එතකොට එතෙන්දී ගත්ත තීරණය තමයි අපි කිසිම වෙලාවක ඩෙට් රිසක්ති කරන්නේ නැහැ. අපි අර ඉහළ මට්ටමේ සාකච්ඡා පැවැත්තුනේ එතුමත් එක්ක. ඒ අධ්‍යක්ෂතුමා කතා කරේ කිලින්ම ජනාධිපති ලේකම් තුමා තමයි ඉහළ මට්ටමේ සාකච්ඡාව ගියේ එතන. එතකොට එතෙන්දී තීරණය කර අපි ඩෙට් රිසක්ති කරන්නේ නැහැ. දැන් 20යි 20 අවුරුද්දෙම රට මේසා විශාල අගාධයකට යනවා කියලා ඔය පාර්ලිමේන්තුව දැනගෙන හිටියද? දැනගන්න විදිහක් නැහෙනි. ආර්ථිකය ගැන ඔය පාර්ලිමේන්තුවේ කීයෙන් කී දෙනාද කතා කරන්නේ? කතා කරන තරමක් කතා කරන්නේ අසභ්‍ය වචනයි, හිස් මාතෘකයිනි. දැක්කේ නැද්ද රට මේසා විශාල අර්බුදයකට ගිය පසුගිය දිනවල මොනවද කතා කළේ කියලා? දැන් ඇත්තටම 20යි 20දී හරි හමන් තීන්දු ගත්තේ නැති මේ නින්දිත නිලද හරින් හා ඒ හා බැඳුණු කුප්‍රකට හොර දේශපාලන නඩය අපේ රට යාන්තම්වත් බේරගන්න තිබුණු අවස්ථාවක් නැති කළා කියලා දැන්වත් පිළිගන්නවද? පහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, එස්.ආර්. රාටිගල, පී.බී. ජයසුන්දරලා, අජිත් නිවාඩ් කබ්‍රාල්ලා මේ තමයි ඒ කණ්ඩායමේ ප්‍රමුඛයෝ. මේ කණ්ඩායම මතකද ඔබට නිතරම හෙන උජාරු කතා කිව්වනේ? මුදල් අච්චු ගහන එක ගැන ඔය කබ්‍රාල් කිව්වෙම අමූලික බොරුනේ. මුදල් ඇමති බැසිල් පසුගිය සිංහල අලුත් අවුරුද්දට සහනක් දෙනවා කිව්වනේ නේද? දැන් මේ අයගේ වැරදි තීන්දු තීරණ දෙතුන් ගුණයකින් වැඩි කරපු ඊළඟ පුද්ගලයා කවුද? ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගත් අදූරදර්ශී ඒකාධිපති උද්දච්ච තීන්දු තීරණ අපේ රට කබලෙන් ලිපට නෙමෙයි තට්ටු 100කින් 200කින් විතර උඩ ඉඳලා බිමට අතහැරියා ජබොක් ගාලා. ඩොලරය රුපියල් 198ට තියාගෙන ඉන්න ගත්ත තීන්දුව. ඒකෙන් වුණේ පිටරට ඉඳලා වැඩ කරපු අපේ ශ්‍රමිකයන් ඒපු සල්ලි නැති වුණා. විදේශ ප්‍රේෂණ නැතිව ගියා. ආපු ගමන් දීපු බදු සහනය නිසා අහිමි වූ මුදල රුපියල් බිලියන 600ක් යහළුවන්ට තමයි මේ ගජවාසිය ගියේ. කෘෂි රසායන සහ රසායනික පොහොර තහනම වෙච්ච එක් පාඩුවක් විතරක් කියන්නම්. 20යි 20දී සහල් ආනයනයට වැය කරලා තියෙන්නේ, ඒ කියන්නේ සහල් පිටරටින් ගෙන්නන්න වැය කරලා තියෙන්නේ ඩොලර් මිලියන 10.5. පසුගිය වසර තුල පමණක් ඩොලර් මිලියන 75ක් වැය කරලා තියෙනවා හාල් පිටරටින් ගේන්න. කොහොමද තත්ත්වය? දැන් තත්ත්වය මීටත් වඩා භයානකයි. අද වන විට සමහර වෙලාවට ඩොලර් මිලියන 100කට වැඩියෙන් සහල් ගෙන්නන්න වැය කරලා ඇති. ඒ කියන්නේ 20යි 20ට වඩා 7-8 ගුණයක් අද සහල් පිටරටින් ගේන්න වැය කරන්න වෙලා තියෙනවා. මොකද පොහොර තීන්දුව නිසා අපේ අස්වැන්න 50%කින් අපට අහිමි වුණා. දැන් ඒකටත් ඩොලර් නැහැ. ඒ නිසා සහනාධාර ලෙස හරි මානුෂීය ආධාර ලෙස හරි කාගෙන් හරි සිඟවන් ලැබෙනකන් අද අපට බලාගෙන ඉන්න වෙලා තියෙනවා. රසායනික පොහොර තහනම ගැන තවත් ටිකක් ලියන්නම්. බාල කාබනික පොහොර ආනයනයට විතරක් ඩොලර් මිලියන 9.7ක් විතර වැය කරලා තියෙනවා. චීන අසූචි නැවට ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් ගෙව්වා. ඉන්දියානු නැනෝ පොහොර වංචාව තවත් එකක්. සීනිබදු සහනයත් අමතක කරන්න එපා. රුපියල් බිලියන 16ක් අහිමි වුණා. ජනතාවට ලැබිච්ච සීනි හැන්දක්වත් නැහැ. මේ විදිහට දිගටම කියන්න පුළුවන්. දැන්වත් දෙවියන්ගේ නාමෙන් නෙමෙයි තමන්ගේ දරුවන්ගේ නාමෙන් ඔය පාට කණ්ණාඩි ගලවලා බලන්න. IMF යන්නේ නැතුව ඉන්න ගත්ත තීන්දුව ඩොලරේ රුපියල් 190ට හිර කිරීම, දරා ගන්න බැරි බදු සහන, කෘෂි රසායන සහ පොහොර තානම, මේ සියලු වැරදි තීන්දු තීරණ ගත්තේ කවුද? ගෝඨාභය රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, මහින්ද රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුල. රෙදි නැතිව කඩේ යන ඊට උදව් කළ එදා හිටපු මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්‍රාල්, පී.බී. ජයසුන්දර, එස්.ආර්. ආටිගල් ඇතුළු නිලධාරි නඩය. මේ තමයි රට විනාශ කිරීමේ ආසන්නම සාධකවලට හේතු වූ පිරිස. දැන්වත් සාධාරණව මැදිහත් සිතින් මේ කාරණා පිළිගන්න උත්සාහ කරන්න. අද සමහර ණයවල බැංකු පොලිය 13.5ක් විතර වෙනවා. සමහර ණයවල බැංකු පොලිය 31 දක්වා ඉහළ ගිය බවකුත් වාර්තා වෙනවා. ණය කාඩ්පත්, ඒ කියන්නේ මේ ක්‍රෙඩිට් කාඩ් වල පොලිය 36 පැනලා කියලයි වාර්තා වෙන්නේ. මිනිස්සුන්ට ගෙවන්න බැරිව ගිහින් තියෙන ක්‍රෙඩිට් කාඩ් එහෙමත් නැත්නම් ණය කාඩ්පත් වල ප්‍රමාණය රුපියල් බිලියන 8 සිට රුපියල් බිලියන 36 දක්වා ඉහළ ගිහින්.
ඒ තරමට මිනිස්සු අසරණයි. දරුවන් තුන්දෙනෙකු පාන් භාගයක් කෑලි කඩාගෙන කන තැනට අපේ රට පත්වෙමින් තිබෙනවා. මෙහෙම තැනකට රට ඇදලා දාපු රාජපක්ෂ නඩයත් උදේට දවල්ට පිනට කන පාර්ලිමේන්තුවේ වැඩි හරියකුත් මේ රාජපක්ෂ නඩය ආරක්ෂා කරන ගමන් තමන්ගේ ජනාධිපති සිහිනයට යන්න පාර හොයන වත්මන් අගමැති රනිල්වත් ඇත්ත වශයෙන්ම මේ සියලු කාරණාවලට වගකිව යුතුව තිබෙනවා. තාමත් මේ සියල්ල දෙස වහල් මනසින් බලන අතලොස්සක් වන සමහර වහල්ලුන්ටත් කියන්න තියෙන්නේ මේ නඩේ නම් මාලදිවයිනට, උගණ්ඩාවට, ශීෂෙල්වලට හරි මාරු වෙලා යාවි. නමුත් ඔබට මට අපේ දරුවන්ට රටක් ඉතිරි වෙන එකක් නැහැ. දැන්වත් විවෘත මනසකින් මේ හොරකම සහ මේ හොර නඩය හඳුනගන්න උත්සාහ කරන්න.